මා ඉතාමත් සතුටු වෙනවා මහවැලි බී කලාපේ සහ සී කලාපේ පවුල් 10082ක් පදිංචි වී සිටින තමුන්නාංශලගේ භූමිය වෙනුවෙන් බිම වෙනුවෙන් ඉඩම වෙනුවෙන් අද අදාළ ඔප්පු දීමනා පත්‍ර ලබා දීම සඳහා මේ වැදගත් උත්සව සභාවට තමුන්නාංශලා සමග එක්වීමට ලැබීම පිළිබඳව මේ කටයුතු සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරී අධ්‍යක්ෂණරාලතුමා ප්‍රමුඛ ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලයත් නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමාලා කොට්ටාස කළමනාකාරතුමාලා ඇතුළු ඉඩම් මංසවල ශේෂ්ත්‍රයේ කටයුතු කරන සියලු නිලධාරි මහත්මාත්මීන්ගේ කැපවීම මා ඉතාමත් අගය කරනවා. අද දවසගත් විට බී කලාපයේ සහ සී කලාපයේ ජීවත් වන ජනතාව විදියට තමුන්නාංශලා මා දන්නා පරිදි සතුටින් නොවේ ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හිතේ නොසතුටක් තිබෙන්නේ තමුන්නාංශලා අද තමුන්නාංශලාගේ ඉඩමේ භූමියේ අයිතිය පිළිබඳව ඔප්පුව පිළිබඳව දීමනා පත්‍රය ඔප්පුව ලබා ගත්තත් මේ කන්නේ තමුන්නාංශලාගේ කුඹුරු වලින් වැඩ කරලා තිබෙන්නේ 100ට 50ක ප්‍රමාණයක්. තමුන්නාංශලාගේ කුඹුර සම්පූර්ණයෙන් වැඩ කරලා රන්වන් කරලින් බර වෙලා තිබෙනවා තමුන්නාංශලා දැක්කොත් තමයි තමුන්නාංශලාට ඒ තිබෙන සතුට වගේම අපිටත් ඒ සතුට තිබෙන්නේ. නමුත් පසුගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් මාසවල ඇති වූ නියඟයත් සමග අපි බලාපොරොත්තු වර්ෂාව නොමැති නිසා මහවැලි ඉහළ ජලාශවල පමණක් නොවේ ලංකාවේ අනිකුත් වාරිමාර් දෙපාර්තමේන්තුවට අයත් ජලාශවලත් බරපතල ජල හිඟයක් ඇති වුණා. මම දැන් එනකොට නුවර ඉඳලා මොරගහකන්ද ජලාශයේ බලාගෙන ආවේ මොරගහකන්ද ජලාශයේ 125ක් විතර ජලය පිරීලා තිබෙනවා. මේ අවස්ථාව වෙන විට අපි අද දවසේ කොත්මලේ රන්දෙනිගල වික්ටෝරියා රන්ටැඹේ ජලාශවල තත්ත්වය බැලුවා. අද දවසේ කොත්මලේ තියෙන්නේ 133ක් ජලය තිබෙනවා. රන්දෙනිගල රන්ටැඹේ වික්ටෝරියා ගත් පිට තිබෙන්නේ 131ක් 30ක් 32ක් වගේ ප්‍රමාණයක්. මම දන්නවා දැනට සති දෙක තුනකට කලින් බී කලාපයේ ගොවි මහතුරු පිරිසක් මනම්පිටිය පාර හරස් කරලා විරෝධතාවයක් පළ කරලා වතුර ඉල්ලුවා. මම දන්නේ ඒක කවුද සංවිධානය කළේ කියලා. නමුත් ඉතාම පැහැදිලිව කියන්නට ඕනේ ජලාශවල ජලය තිබෙනවා නම් ඉංජිනේරු මහත්තුරු කිසිවිටකත් ඒ ජලය නිකුත් නොකර ඉන්නේ නැහැ. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලයත් විදුලි බලයට අවශ්‍ය ජලයත් කළමනාකරණය කරගෙන පාලනය කරගෙන වාරි ඉංජිනේරවරු සහ විදුලි බල ඉංජිනේරවරු සියලු දෙනාම කටයුතු කරන්නේ. ඒ වගේම රජයේ විදිහටත් මම මහවැලි විෂය භාර ඇමතිවරයා විදිහටත් කිසි විටකත් මේ ආදරණීය ජනතාව බඩගින්නේ තියන්න දුප්පත්කම වැඩි කරන්න ඔබේ ජීවන අමාරුකම් ආර්ථිකය අසීරු කරන්න කිසි විටකත් අපි එවැනි අයහපත් සිතුවිල්ලකින් කටයුතු කරන්නේ නැහැ. නමුත් ස්වභාව ධර්මයා තුළ ඇතිවෙච්ච ඉතාමත්ම බරපතල පාරිසරික තත්වයේ හේතු කරගෙන වර්ෂාව නොලැබිච්ච නිසා විශාල වශයෙන් බරපතල ජල හිඟයකට තමුන්නාංශලා අපි මුහුණ දුන්නා. අපේ රටේ විතරක් නෙවෙයි මේ කාලය ගත විට අසල්වැසි අපේ කලාපේ රටවල්වල ඉන්දියාව ප්‍රමුඛව ඉතාමත්ම අධික උෂ්ණත්වය තුල ඉන්දියාවේ මිනිසුන් මැරෙනවා සමහර ප්‍රදේශවල. දකුණු ඉන්දියාව
Tamil Nadu ප්‍රදේශයේ බරපතල ජල හිගයකට මුහුණ දීලා තිබෙනවා බීමට ජලයක් නැතුව. ගෝලීය උණුසුමත් සමග ඇතිවන පාරිසරික වෙනස්කම් නිසා මේ තත්ත්වයට මුහුණ දීලා තිබෙන්නේ අපේ රට විතරක් නෙවෙයි මේ කලාපයේ තුල බොහෝ රටවල් මේ ජල අර්බුදයට ජල හිගයට මුහුණ දීලා තිබෙනවා. මේ තුල මහවැලි බී කලාපයේ සහ සී කලාපයේ ජනතාවට ඔබේ කුඹුරෙන් ඔබට කොටසක් භාගයක් තමයි කරන්න පුළුවන්කමට ජලය ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. මම මේ කලාප දෙකේම නේමාශික ව්‍යාපාර කළමනාකාරතුමාලගෙන් දැන් ඇහුවා 150ක් කුඹුරු කරන්න දීලා තිබෙනකොට අනිත් 150 මේ වෙන විට ගොවි මහත්තුරුට කරන්න මොනවද උපදෙස් දීලා තිබෙන්නේ කියලා හිතා. ඒ දෙන්නගෙම ලැබිච්ච උත්තරෙන් මම සතුටටපත් වෙන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමා. මම අවශ්‍ය උපදෙස් දෙනවා. අවශ්‍ය මුදල් ඕනෑ තරම් දෙන්නම්. වහා මේ ගොවි මහත්තුරුන්ට ඒ ඉතිරි කුඹුරු නොකරපු භූමියේ අතිරේක භෝග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ නොමිලේ අරන් දෙන්න. අනිකුත් අවශ්‍ය පහසුකම් සඳහා රජයේ මුදල් ලබා දීලා වහාම හෙට ඉඳලම ඒ භූමිය සංවර්ධනය කරන්න නිෂ්පාදනයට අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ වගේම කොට්ටාස කළමනාකාරතුමාලා ඇතුළු කෘෂිකර්ම නිලධාරී මහත්තුරු මහවැලියේ ඉඩම් නිලධාරී මහත්තුරු ඒ කළමනාකාර මහත්තුරු සියලු දෙනාම මම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා හෙට ඉඳලා මේ වැඩසටහන කාර්යක්ෂම විටු කරන්න ප්‍රමාදයකින් තොරව අවශ්‍ය තරම් මම මුදල් දෙන්නම් බීජද වෙනත් අවශ්‍ය දේවල්ද ඉක්මනින්ම මේ ආදරණීය ගොවි ජනතාවගේ ආර්ථිකය ගොඩනගන්න ඉතාම කඩිනම්ම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපිට රජයක් විදියට කටයුතු කරන විට මේ ඇතිවන ස්වභාව ධර්මයාගේ ප්‍රශ්නත් එක්ක අපි ඊට මුහුණ දිය යුතු වෙනවා. මේට මුහුණ දෙන්නේ අපි පමණක් නොවේ. අපි මෑත භාගයේ ගත් විට වර්තමාන රජයේ විදියට මහවැලි සංවර්ධන ව්‍යාපාරයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් තුළ නව සංවර්ධන යෝජනා රාශියක් අලුතෙන් පටන් ගත්තා. ඔබ දන්නවා වැඩ නැවතිලා තිබුණු මොරගහකන්ද ජලාශයේ කටයුතු කඩිනම් කරලා අපිට ජලය පුරවන්න පුළුවන්කම ලැබුණා. මොරගහකන්ද ජලය පිරීමත් සමග එහි වැඩි වාසිය සී කලාපයට සහ බී කලාපයට එනවා. ඒට හේතුව කොත්මලේ වික්ටෝරියා ජලාශ වලින් වැඩි වතුර ප්‍රමාණයක් උතුරට යවන්නේ නැතුව නැගෙනහිර තමුන්නාංශලගේ වගා සංවර්ධනයේ සඳහා විශේෂයෙන්ම උල්හිටිය රත්කිඳ මාදුරුවේ ජලාශ සඳහා වැඩි ජලයක් අපිට නිකුත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තමයි සී කහ බී කලාප දෙකේ ගොවි ජනතාවට මොරගහ කන්දෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභය. මම විශ්වාස කරනවා එන මාස් කන්න තුන මොරගහ කන්ද සම්පූර්ණයෙන්ම පිරුණෑන් පසුව තමුන්නාසෙලට කිසිම වෙලාවක මෑණි අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. අපිට මේ ජල ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන්කම තිබෙනවා. රජරට අනුරාධපුර පොළොන්නරුව ඒ වගේම තිරිකුණාමලය වවුනියා කිලිනොච්චි ප්‍රදේශ පුත්තලම දිස්ත්‍රික්කය මේ ප්‍රදේශ ගත් විට දීර්ඝ කාලයක තිබෙන ජල හිගය ඉවත් කරලා ගොවි ජනතාවට වගේම පානීය ජල ප්‍රශ්නේ විසඳන්න මොරගහ කන්ද කළුඟක ජලාශය ප්‍රධාන වශයෙන්ම ප්‍රමුඛත්වය ගන්නවා. ඔබ දන්නවා මොරගහ කන්ද කළුඟක ජලාශය තමයි ඉදිවෙන මේ වන විට ඉදිවි අවසන් වී තිබෙන ලංකාවේ තිබෙන විශාලතම ජලාශය බවට පත් වෙලා තිබෙන්නේ. තවම ජලය පිරලා නැහැ 125ක් ඉතිරි පිරලා තිබෙන්නේ. කළුගඟෙන් මොරගහ කන්දට ජලය ගේන උඹගය කිලෝමීටර් කළුගඟ ජලාශයෙන් කිලෝමීටර් 21ක් පමණ වෙනවා. මීට මාස දෙකකට කලින් අපිට ක්වෙට් රජයෙන් මුදල් ලැබුණා ඒ උඹග ඉදිකිරීමේ කටයුතු සඳහා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව පොළොන්නරුව අනුරාධපුර කුරුණෑගල තිරිකුණාමල දිස්ත්‍රික්කවල පැරණි වැව් 600කට වැඩි ප්‍රමාණයක්
ප්‍රතිසංස්කරණය කරන්න අලුත් කරන්න මුදල් දීලා මේ වෙන විට අවශ්‍ය ටෙන්ඩර් කැඳවීම ඇතැම් ව්‍යාපෘති සම්බන්ධයෙන් කරගෙන යනවා මේ අවුරුද්දේ ඒ වැව විශාල සංඛ්‍යාවක අපි වැඩ පටන් ගන්නවා මහවැලි බී සහ සී කලාප ගත් විට තමුන්නාංශලාගේ වාරි ප්‍රතිසංස්කරණ කටයුතු වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරන්න පේසල ජනරත්න මහැමිතුමා කියපු විදිහට අධ්‍යාපන සෞඛ්‍ය ශේෂ්ත්‍රවල අවශ්‍ය සම්පත් වැඩි දියුණු කරන්න රෝහල් සංවර්ධනය පාසල් සංවර්ධනය ඒ වගේම පානීය ජල විශාල ව්‍යාපෘති රාශියක් මේ වන විට ක්‍රියාත්මක කිරීමට අපි අවශ්‍ය මුදල් දීලා ඇතැම් ව්‍යාපෘති මේ වන විට කරගෙන යනවා ඒ වගේම මාදුරුවේ දකුණ ඉවුර අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ පටන් ගන්න මාදුරුවේ දකුණ ඉවුර පිළිබඳව තමුන්නාංශලා දන්නවා එයින් අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කයට තමයි වැඩි වාසියක් තිබෙන්නේ ඒ ප්‍රදේශවල ගොවි ජනතාවට අපිට චීන රජය යටතේ මාදුරුවේ දකුණු ඉවුරට මේ වන විටත් ඒ ප්‍රධාන ව්‍යාපෘති සඳහා මුදල් අනුමත වෙලා තිබෙනවා මේ විදියට වාරි ශේෂ්ත්‍රයේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ රටේ කෘෂි ආර්ථිකයේ ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා ගොවි ජනතාවගේ ආර්ථිකයේ ශක්තිමත් කරමින් නව සංවර්ධන නව ව්‍යාපෘති රාශියක් මේ වසරේ සිට ක්‍රියාත්මක වෙනවා අපි නව රජයේ විදියට තිබෙන විදේශීය සම්බන්ධතා තුළ අපිට පුළුවන්කම ලැබුණා අති විශාල මුදල් සම්භාරයක් මේ සංවර්ධන කටයුතු සඳහා ලබා ගන්න ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව ඒ වගේම අනෙකුත් මිත්‍ර රටවල් වල අපිට ලබා ගන්නා මුදල් මේ සියල්ල සමග අපි පුළුල් සංවර්ධන කාර්යයන් රාශියක් අපි ඉටු කරනවා ඉටු කරමින් යනවා එවැනි අවස්ථාවක තමයි අද තමුන්නාංශලට මේ ඉඩම්වල ඔප්පු බලපත්‍ර දීමේ කටයුතු සඳහා මේ වැදගත් අවස්ථාවට තමුන්නාංශලව කැඳවුණු ලැබුවේ තමුන්නාංශලාගේ භූමියේ කුඹුරේ 150ක ප්‍රමාණයක් කිරීම නිසා ඉදිරි ප්‍රමාණය නොමැතිකම නිසා තමුන්නාංශලාගේ තිබෙන සිත්තැවුල් පසුබෑම ඒ වේදනාව තිබෙන හිතේ දුක් මුසුභාවය මම ඉතාම පැහැදිලිව තේරුම් අරන් තිබෙන කෙනෙක් ඔය අත්දැකීම මම විඳලා තියෙන කෙනෙක් විදිහට ඒ නිසා රජයේ වගකීම තමුන්නාංශලට මේ අමාරුකම් වලින් ගොඩ ගැනීම සඳහා කළ යුතු සෑම වගකීමක් සහ යුතුයකමක්ම මේ ආදරණීය ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉටු කරනවායි කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ අද රට වශයෙන් ගත් විට කෙරෙනේ සංවර්ධන කටයුතු වලදී මූලික වශයෙන් දේශීය කෘෂිකර්මාන්තය ගොඩනගා ගැනීම තුල වගේම දයාගමගේ අමිතුමා පැහැදිලි කළ ආකාරයට විදේශ වෙළඳපොළට අවශ්‍ය නිෂ්පාදන සකස් කිරීමේදී කෘෂිකර්මාන්තයේ ගොවි ආර්ථිකයේ මුල් කරගත් ප්‍රධාන ව්‍යාපෘති රාශියක් සඳහා අපි සැලසුම් කළ මුදල් වෙන් කළා තිබෙනවා එතුමාගේ අමාත්‍යාංශයේ යටතේ මුදල් ලැබෙනවා ඒ වගේම අනිකුත් අමාත්‍යාංශයේ යටතේ මුදල් වෙන් කළා ඒ මුදල් ලැබෙනවා මේ විදිහට ඒ වගේම තරුණ පිරිස්වලට ස්වයන් රැකියා තම තමන්ගේ නිපුණතාවයන් නිර්මාණශීලීභාවයන් තුල කරන්නට පුළුවන් ව්‍යාපෘති සම්බන්ධයෙන් අපි මුදල් වෙන් කරලා ඇතැම් අය ප්‍රාදේශීය ලේකම්තුමාලා මේ වෙර විට තෝරගෙන තිබෙනවා දැන් අපි ඒ අයටත් ඒ මුදල් ලබා දීම ව්‍යාපෘති සඳහා ඒ කටයුතු අද සිට ආරම්භ කරනවා මම හිතන්නේ අදත් අපි පිරිසකට මේ ස්ථානයේදී මුදල් ලබා දෙනවා ඒ කටයුතු කිරීමේදී කිසිදු දේශපාලන පක්ෂභේදයකින් තොරව දක්ෂකම හැකියාව නිර්මාණශීලීභාවයේ නිපුණතාවය කුසලතාවයන් තිබෙන තරුණ පිරිස්වලට අපි ප්‍රමුඛත්වය දුන්නේ ගම්වල සුල් කර්මාන්ත ආරම්භ කරන්න ඒ තමන්ගේ හැකියාව අනුව කළ හැකි යම් යම් කාර්මික නිෂ්පාදන කරන්න අපි ප්‍රාදේශීය ලේකම්තුමාලාට තමයි උපදෙස් දුන්නේ පළාත් සභාවේ ඉන්න නිලධාරි මහත්තුරු සමග පළාත් සභාව ඒකාබද්ධව මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අවශ්‍ය පිරිස් තෝරන්න ඒ අනුව විශාල මුදල් ප්‍රමාණයක් මේ අවුරුද්දේ මගේ මතක හැටියට පොළොන්නරුව දිස්ත්‍රික්කයට මිලියන් 1000ක් පමණ වෙන් කරලා තිබෙනවා අනිත් දිස්ත්‍රික්කවලටත් වෙන් කරලා තියෙනවා මට මතක නැහැ අනිත් දිස්ත්‍රික්කවල සංඛ්‍යාව කොපමණද කියලා දැන් මට තිබුණු ලිපිගුණයේ තිබුණ නිසායි පොළොන්නරුව ගැන මම මේ විදිහට සඳහන් කළේ ඒ නිසා අපි අපේ ආර්ථික
තත්වය වර්ධනය කර ගන්න. දේශීය නිෂ්පාදන විදියට කෘෂි කර්මාන්තයට ප්‍රමුඛත්වය දෙන්න. අනිකුත් හැකියාවන් දක්ෂතාවයන් දැනුම උගත්කම නිර්මාණශීලීභාවය තුළ අපේ තරුණ පිරිස ඇතුළු අනෙක් සෑම කෙනෙකුටම අවශ්‍ය සම්පත් ලබා දෙන්න අපි රජයක් විදියට සැලසුම් කළා ඒ කටයුතු ක්‍රියාත්මක කරගෙන යන අවස්ථාවක්. අපිට අද දවස ගත් විට මා වඩාත්ම සතුටු වෙන්නේ මේ ගොවි ජනතාව වෙනුවෙන් ඒ අඩුපාඩුකම් සම්පූර්ණ කරනා වගේම අපි ලබාගෙන ඇති ජාත්‍යන්තර හොඳ හිත තුල අපිට ලෝකේ රටක් විදියට අද ඉදිරියට යන්න විශාල සහයයක් ලෝකේ සෑම රටකින්ම තිබෙනවා. ඊයේ අවසන් වෙච්ච ජාත්‍යන්තර වෙසක් පුලලේ වැඩසටහනේ කටයුතු ලංකාවට පැමිණි රටවල් 72ක නියෝජිතයින් අසංකලා එකඟතාවයක් මහනුවර ප්‍රකාශනයේ වශයෙන් ලෝකේ සියලු බෞද්ධ ජනතාව එකම සංවිධානයක් යටතේ ගැනීමත් ලෝකේ බෞද්ධ රටවල් වල ජාත්‍යන්තර සංවිධානයක් හැදීමත් ඒ තුලින් බෞද්ධාගමේ කටයුතු ප්‍රචාරණය ප්‍රවර්ධනය තෙරවාදී බෞද්ධ දර්ශනය ලෝකේ ප්‍රචලිත කිරීම සඳහා බෞද්ධ රටවල් සියල්ලම එක්ව පුළුල් අන්තර්ජාතික වැඩසටහනක් සඳහා ඒ වගේම රටේ කරන සංවර්ධන කටයුතු වලදී තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය තිරසර සාමය පාරිසරික සංරක්ෂණය මත්ද්‍රව්‍ය මර්ධනය මේ කටයුතු වල මූලිකත්වයේ දීලා අපි දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රමුඛව විශේෂයෙන්ම යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයන් රජයක් විදිහට අපි ඉටු කරන බව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා එවැනි පුළුල් වැඩපිළිවෙළ සංවර්ධන කටයුතු රාශියක් අපි මේ ආණ්ඩු විදිහට මේ වෙන විට කරගෙන යනවා. එවැනි වැඩ කරගෙන යන අතරතුරේ තමයි ආණ්ඩුවට විරුද්ධව අදහස් දරන අය විවේචනය කරන අය ඉතාම පහත් මට්ටමේ ඇතැම් විවේචන කරන්නේ. සමහර අය හිතනවා මේ ආණ්ඩුව හෙට අනිද්දා වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවා. මේ දිනේට ගෝල් පේස් එකට ආපු ඔලුගෙඩි සංඛ්‍යාවෙන් සමහර අය හිතුවා නෑ මේ පහුවදාට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා හිතනවා. දැන් ඉන්දියා අග්‍රාමාත්‍යතුමා හැටන් දික්කෝයට ආපුවාම එතනත් හිටියා ලක්ෂ ගාණක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විතරක්. මම පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මගේ රැස්වීම වලට වඩා අති විශාල ජනකායක් හිටියේ කාගේ රැස්වීම වලටද කියලා තමුන්නාන්සලා දන්නවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව නගරයේ පවත්වපු රැස්වීම මම දන්නවා ලක්ෂයකට කිට්ටු සංඛ්‍යාවක් ඇද්ද බස් දාලා. මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ රැස්වීම තිබ්බේ නැහැ. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල එක ගානේ රැස්වීම හයක් මන් තිබ්බා. ඡන්ද ප්‍රතිපලයේ කුමක්ද කියලා තමුන්නාන්සලා දන්නවා. මේ රටේ ජන සංයුතිය ආගමික පසුබිම සංස්කෘතික තත්වයන් ජනවාර්ගික ප්‍රශ්න සමාජ සකස් වෙලා තිබෙන ආකාරය මේ සියල්ල අනුව තමයි මැතිවරණයක් වෙලාවට ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන්නේ. ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඒක නිසා පිට්ටනියකට සෙනෙහ ගෙනල්ලා හිටන් ඔලුගෙඩි සංඛ්‍යාව මෙච්චරයි කියලා ඒ ඔලුගෙඩි දැකලා හිට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක ලොකු විහිළුවක්. අපිත් මහනුවර තිබුණා අපේ පෙළපාලි රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ කැම්බල් පිටියේ තිබුණා. මහනුවර අපේ මේ දිනේට මහනුවර නගරයට ඇතුල් වෙන පාරවල් 4කින් කිලෝමීටර් 6ක් 7ක් පෙළපාලි ආවා. මුළු මහනුවර නගරේ පිරුණා. ගෝල් පේස් ගියායේ පෙළපාලි ගියේ නැහැ රැස්වීමක් තිබ්බ. ඔක්කොම ගෙනල්ලා එක තැනකට ගෙනල්ලා බස්සලා ඉතින්. අපි මහනුවර මහා වර්ෂාවකට මුහුණ දුන්නා. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ අපි රජයක් විදිහට ඒ විවේචන අභියෝග කොතෙක් ආවත් ශක්තිමත්ව ආණ්ඩුවක් විදිහට අපි ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යනවා. අපිට සංවර්ධන කටයුතු සඳහා ලෝකේ විශාල වශයෙන් උදව් ආධාර අපිට ලැබෙනවා. මේ රට විශාල ණය බරකට ලක් කළා. ඒ වගේම සැලෝලයිට් සංවර්ධනයක් පෙන්නලා සමහර අය කියන බොහොම ලොකු සංවර්ධනයක් තිබුණයි කියලා. ඒ සංවර්ධනයේ අස්සේ තිබුණු ණය බර තමයි අද මේ රටට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ ණය බර ගෙවා ගන්න බැරි නිසා තමයි ජනාධිපති ධූරයේ තව අවුරුදු දෙකක් ඉන්න හිටපු අය අවුරුදු දෙකකට කලින් ජනාධිපති ඡන්දෙකට ගියේ.
තවමත් උත්තරයක් දීලා නැහැ අවුරුදු දෙකක් බලේ ඉන්න සිටි කෙනෙක් ඇයි ඡන්දෙකට ගියේ කියලා හිතන් ඡන්දෙකට ගියේ බැරි හින්දා ආර්ථික අර්බුදය විදේශ ණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සභාව ආපු යෝජනා මුණ දෙන්න බැරිකම ඒ ප්‍රශ්න නිසා තමයි ඡන්දෙකට ගියේ අපි මේ ප්‍රධාන ප්‍රශ්න අවසන් කෙරුවා කතා කරපු විදුලි පුටු ජාත්‍යන්තර යුද අධිකරණ ඒ පොත වැහුවා මම ඒ පොත ඉවරයි ඒවට මුණ දෙන්න බැරුව තමයි ඡන්දෙකට ගියේ ඒගොල්ල ඒ ප්‍රශ්න විසඳුවා දැන් අපි විදේශ ණය බරින් මේ රට ගොඩ අරගෙන මේ රටේ ආර්ථික සංවර්ධනය ඇති කරගෙන මේ රට ඉදිරියට ගෙන යාම පිළිබඳව පුළුල් ජාතික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ මම ඒ නිසායි කිව්වේ මහවැලි වාරි ශේෂ්ත්‍රයේ විතරක් මේ වසර තුර ආරම්භ වන අති විශාල දැවැන්ත යෝජනා ක්‍රම වගේම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ අපනයනය ශක්තිමත් කරන්න දේශීය කෘෂි කර්මාන්තය කර්මාන්තකරණය කාර්මික නිෂ්පාදන මේ තුල අප විසින් ගෙනියන පුළුල් ජාතික සංවර්ධන වැඩසටහන අපි ශක්තිමත් කරමින් ඉදිරියට යනවායි කියන එක ඒ නිසා අපිට රටක් විදිහට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා තමුන්නාංශලගේ ජීවන තත්ත්වය උසස් කරන්න රජයක් විදිහට ගත හැකි ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා රජයේ සංවර්ධන ක්‍රියාදාමයේ කාර්යක්ෂම කරමින් වේගවත් කරමින් ජනතාවට අවශ්‍ය සහන සලසමින් පුළුල් ජාතික සංවර්ධන වැඩපිළිවෙලක් අපි ගෙනියනවා දැනට සති දෙකකට කලින් අපි පටන් ගත්ත රජයේ විදිහට ග්‍රාම ශක්ති නව ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකින්ම මේ වසරේ තෝරා ගන්නා ලද පවුල් සංඛ්‍යාවක් ඒ අයගේ ආර්ථිකය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අපි මේ වසර නියම ව්‍යාපෘති විදිහට රට පුරා ඒ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරනවා ගැමිදිරිය ජාතික වැඩසටහනත් එක්ක ග්‍රාම ශක්ති වැඩසටහන ඒකාබද්ධව තමයි විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල් දුප්පත් ජනතාවගේ ආර්ථික සත්වය ශක්තිමත් කිරීම සඳහා මේ අලුත් වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙලා මේවැ ප්‍රතිඵල එනකොට විදේශ ණය පහත බහින විට ලෝකේ රටවල්වල විශාල සහයෝගයක් ලැබෙන විට ඊටාම අපි ඉදිරියට යෑම බලාගෙන ඉන්න බැරි මිනිස්සු කොටසක් තමයි මේ ආණ්ඩුව බොහොම දුර්වලයි මේක යන්නේ නැහැ මේක කඩාකප්පල් වෙනවායි කියලා කියන්නේ දැන් පහුගිය දවස්වල කිව්වා වෙසක් දවසට කළු කොඩි දාන්න කියලා හිටන් කට්ටිය කළු කොඩි දාන්න කියපු අය වෙසක් දවසට කළු කොඩි දාන්නයි කියලා කිව්වේ ඉන්දියා අග්‍රාමාත්‍ය මෝදිතුමා පැමිණෙන හින්දා ඉන්දියා අගමැතිතුමා ඉන්නේ මේ රට කොටසක් අරගෙන යන්නයි කියලා කිව්වා ගිවිසුම් අස්සම් කරන්නයි කිව්වා අපි බොහොම පැහැදිලිව මම කිව්වා ඉන්දියා අගමැතිතුමා ඉන්නේ මගේ ආරාධනාවකට සම්පූර්ණ වෙසක් උත්සවයේ වැඩසටහන් විතරයි කිසිම නිල සාකච්ඡා සංවාද නැහැ ගිවිසුම් අස්සම් කිරෙන්නේ නැහැ ලියකෙවිලි නැහැ ඒ නිසා ඒ ආගමික බෞද්ධ ආගමික වැඩසටහන විතරයි කියලා හිතන් ඉන්දියා අගමැතිතුමා එනකොට කොළකොඩි කළු කොඩි දාන්න කියපු අය ඉන්දියා අගමැතිතුමා එනකොට කළු කොඩි දාන්න කියපු අය රෑ 11ට ගිහිල්ලා ඉන්දියා අගමැතිතුමාව හම්බ වුණා හම්බ වෙන්න කලින් ඉන්දීය මහා කොමසාරිස්තුමාට කිව්වා මෙහෙම හම්බ වෙන්න ඉන්නලා තියෙනවා කළු කොඩි කට්ටිය මොකද කියන්නේ කියලා මං ගවනේ හම්බ වෙන්න දෙන්න කියලා හිතා රෑ 11ට තමයි ගිහිල්ලා හම්බ වුණේ කළු කොඩි කාර්යය ඉන්දියා අගමැතිතුමාව දැන් අද උදේ මම ආවේ නුවර ඉඳලා නේපාල් ජනාධිපතිනිය ඊයේ වෙසක් මුල්ලේ සමාත්‍ය මුල්ලේට ආවේ අද උදේ තමයි එතුමිය නුවරෙන් ගියේ නේපාල ජනාධිපතිතුමියත් අපි ශ්‍රී ලංකාව අතරේ විශේෂයෙන්ම නව ආර්ථික වෙළඳ සම්බන්ධතා වැඩි කර ගැනීමට අපි සාකච්ඡා පැවැත්තුවා ඒ තුලත් අපිට විශාල ප්‍රගතියක් තිබෙනවා ඒ නිසා රජයක් විදිහට අපේ සංවර්ධන කටයුතු ශක්තිමත් වේගවත්ව ඉදිරියට යන වෙලාවක ස්වභාව ධර්මයාතුලින් කාලගුණික දේශගුණික තත්ත්වයේ තුල යම් අයහපත් තත්ත්වයක් ඇති වුණත් ඒවා తాවකාලික තත්ත්වයන් බව ඔබ අප කවුරුත් දන්නා නිසා ඒවා අපි විඳ දරාගෙන අපි සෑම කෙනෙක්ම මේ තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩ අරගෙන ඔබේ ජීවන තත්ත්වය උසස් කරගෙන රටක් විදිහට ඉදිරියට යන්නට ඔබ අප සියලු දෙනාම කැපවීමයි කියන ගෞරවණීය ආයාචනය කරමින් නැවත වතාවක් මම අවසාන වශයෙන්
ස්තුතිවන්ත වෙනවා. අද ඔබේ ඉඩම් දීපනා පත්‍රය ඔප්පු ලබා ගැනීමට පැමිණි මේ ආදරණීය ගොවි ජනතාවට මේ කටයුතු ඉටු කළ විශේෂයෙන්ම මහවැලි අධිකාරිය අධ්‍යක්ෂණලාතුමා ඇතුළු ඒ සියලු නිලධාරි මහත්තුරුන්ටත් ඒ වගේම දිසාපතිතුමා ප්‍රාදේශීය ලේකම්තුමාලා ඇතුළු මීට සහයෝගය දක්වූ අනුග්‍රහය දක්වූ සෑම කෙනෙකුටමත් සහභාගී වුණ උදව් කළ මැතිඅමිතුමාලාටත් වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛව ගෞරවනීය පූජකතුමාලා ඇතුළු සෑම කෙනෙකුටම ස්තුතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා ස්තුතිය තෙරුවන් සරණයි.